දැන් කතාවක් යනවා එන මැතිවරණයකදී ප්‍රබල සංධානයක් යටතේ දියමන්ති ලාංඡනය යටතේ ඔබතුමාලා තරඟ කරනවා කියන එක ඇත්තක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ දියමන්තියක් වගේ තමයි මේ. ඔය එක එක කතා කියන්නේ කවුද? SB මහත්තයා නේද? SB දිසානායක තමයි මම දැක්කා. ඉතින් SB ගේ කතාවට ඒගොල්ලන්ගෙම මම දැක්කා රංජිත් සොයිසා. SB දිසානායක මනෝවිකාරෙන් දොඩවනෝ. අපි එහෙම තීන්දුව ගත්තේ නැහැ. එහෙම එකක් නැහැ කියලා කිව්වා. දැන් SB කිව්වේ පොහොට්ටු මොකද ලාංඡනෙත් අපි තීරණය කරනවා. නමකුත් තියලා තියෙනවා ඝන පිහිටවල තියෙන්නේ කියලා. එතුමාගේ ඝනේ තාම හරියට පිහිට වෙලා නැහැ. එතුමාගේ ඝනේ නැතික ඝනේ පිහිටවල නැති හින්දා තමයි එතුමා බය වෙලා දැන් කියන්නේ අර ගහපු ගැසට් එක අකුල ගන්න කියලා අපි ජනාධිපතිතුමාට කියනවා කියලා. SBM කියනවනේ පාර්ලිමේන්තු විසුරුවා හරින ගැසට් එක ගහපු එක අකුල ගන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා කියලා. දැන් මේ මොකද මේ? දැන් මනෝවිකාරයෙන් දොඩවන එකක් ඒ වෙලාවට එහෙම කියනවා. අනිත් වෙලාවට ඔය සන්දාන කතාවක් කියනවා. මේක හදලා තියෙන්නේ ලකුණත් හරි ඝනයත් හරි ලකුණටත් ඝන පිහිටලා තිනවා කියලා. ඉතින් අපිට නම් පේන්නේ එතුමගේ ඝනේ තාම හරියට පිහිට වෙලා නැහැ. ඒක නම ඔබතුමාලා පැහැදිලිවම සීනුව යටතේ ඉදිරියේදී තරම් කරනවා කියලා ඔය කියන්නේ මැතිවරණේ. ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව අනන්‍ය ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් සහිතව සීනුව ලකුණෙන් තමයි ඉදිරි පැතිවරණවලදී ඉදිරිපත් වෙන්නේ.